ගීතාවලිය අධ්‍යයනය කරන්න අපිත් එක්ක එකතු වෙන සියලු දෙනාම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. 49 වෙනි පරිච්ඡේදය වෙතට අපි අවධානය යොමු කරමු. ලෝකේ සම්පත්වල නිෂ්පලකම නායක වාද්‍යකරුටයි කෝරාගේ පුත්‍රයන්ට ගීතයකි. සියලු මනුෂ්‍ය වර්ගයනි, මේ ආසව් උත්තමාදම පොහසත් අපොහසත් ලෝවසි සියල්ලනි එක්ව කන්දෙව්. මාගේ මුකේ ඥානය කතා කරන්නේය. මාගේ සිතේ භාවනා කිරීම ප්‍රඥාව ගෙනවන්නේය. උපමාවකට කන යොමු කරන්නෙමි. මාගේ ගාම්භීර වාක්‍ය වීණාවෙන් නිලිදරව් කරන්නෙමි. මා ලෝබදින අයතුකම මා වටකන කල විපත්ති දවස්වලදී කුමට බයවෙම්ද? සුවකී ධනය විශ්වාස කරන්නා වූ තමුන්ගේ වස්තු වැඩිකමින් අහංකාර වෙන්නා වූ කිසිවේ තමාගේ සහෝදරයා සදාකා ජීවත්වන පිණිසද, කුණුවීම නොදක්නා පිණිසද ඔහු නිදහස් කරන්නටවත් ඔහු දෙසා දෙවියන් වහන්සේට මිදීමේ මිලයක් දෙන්නටවත් කිසේ සමර්ථ නොවේ. ඔවුන්ගේ ආත්ම මිදීම අගනා දෙයක් බැවින් එකතු කරන්නට කිසි කලෙක උත්සාහ නොකළ යුතුය. මක් නිසාද ප්‍රඥාවන්තයා මැරී යන බවත්, අඥානයා අල්ප බුද්ධි ඇත්තාද යන දෙදෙනාම විනාශ වෙන බවත්, සුවකිය ධනය අනුන්ට තබා යන බවත් ඔහු දකින්නේය. ඔවුන්ගේ සිතේ කල්පනාව නම් තමුන්ගේ ගෙවල් සදාකාලෙටද, තමුන්ගේ වාසස්ථාන පරම්පරාවෙන් පරම්පරාවටද පවතින්නේය යනුයි. ඔවුන්ගේ ගම්බීම් වලට ස්වකීය නම් තබති. එහෙත් මනුෂ්‍යයා ගෞරවයෙන් යුක්තව නොපවන්නේය. ඔහු විනාශ වන තිරිසනුන් හා සමානය. ඔවුන්ගේ මේ විදිය ඔවුන්ගේ මෝඩකමය. එහෙත් ඔවුන්ට පසුවෙන්නෝ ඔවුන්ගේ කීම් පිළිගනිති. ඔහු බැටළු රැළමෙන් ෂේයලයට නියම කරනු ලබති. මරණය ඔවුන්ගේ එඩේරා වන්නේය. අවංකයෝ උදය කාලයේහි ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝය. ඔවුන්ගේ අලංකාරය වාසස්ථානයක් නොලැබ විනාශ වන පිණිස ශේලෝත්ත කැපවන්නේය. නමුත් දෙවියන් වහන්සේ මා පිළිගන්නා නිසා ශේලයේ බලයෙන් මාගේ ආත්මය මුදා ගන්නා සේක. යමෙක් ධනවත් වන කල්හිද, ඔහුගේ ආශ්චර්ය වැඩි වන කල්හිද බය නොව, මක් නිසාද ඔහු මැරෙන කල කිසිවක් ගෙන නොයන්නේය. ඔහුගේ ඉසුරු ඔහු අනුව නොයන්නේය. ඔහු ජීවත්ව සිටියේදී තමා ගැනම පාරට්ටු කරගත් වී නම්, නමුත් නුඹ නුඹටම ශුභ සිද්ධි කරගන්නා කල්හි මනුෂ්‍යයා නුඹට ප්‍රශංසා කරන නමුත් ඔහු තම පියවරුන්ගේ පරම්පරාවට යන්නේය. ඔහු කිසි කලකත් එළි නොදක් නොය. ගෞරව ලබන්නා වූ නුවණ නැත්තා වූ මනුෂ්‍යයා විනාශ වන තිරිසුන් හා සමානය. පොළවේ තිබෙන සම්පත් ගැන සහ තමන්ට තිබෙන දීපල සහ තමන්ගේ නුවණ අධ්‍යාපනය, තමන්ට පොළවේ තිබෙන ගෞරවය පිළිබඳව සිතමින් ඒ කෙරෙහි විශ්වාසය තබාගෙන ඒ කෙරෙහි උඩඟු වී සිටින මනුෂ්‍යයන්ගේ අනුවණකම මේ ගීතිකාව තුළ ඉතා පැහැදිලිව රචනා කොට තිබෙනවා. මේ ගීතිකාව රචනා කරන රචකයා පවසනවා අනුවණයටත් නුවණ ඇති මනුෂ්‍යයටත් අවසානයේදී එකම දෙය සිදුවෙනවා. ධනවත් මනුෂ්‍යයටත් දුප්පත් මනුෂ්‍යයටත් යන දෙදෙනාටම අවසානයේ ඒ සියල්ල අතහැර යන්නට සිදුවෙනවා. දුප්පත් මනුෂ්‍යයා පොළවෙන් නික්මෙන විට සහ ධනවත් මනුෂ්‍යයා පොළවෙන් නික්මෙන විට ඔවුන් දෙදෙනාම එක සමානව මේ නික්මිල යනවා. නමුත් මිනිසුන් තමන්ට මේ පොළවේ වස්තු රැස් කරගන්න, දේපල රැස් කරගන්න, ඔවුන්ගේ නම් ඔවුන් සිටින ප්‍රදේශවලට දමාගන්න, ඔවුන්ගේ ගෞරවය තහවුරු කරගන්න තමන්ගේ මුළු ජීවිත වැය කරනවා. අවසානයේ ඔවුන් තිරිසනුන්ට සමාන වෙලා ඔවුන් සහ තිරිසනුන් අතර වැඩි වෙනසක් නැහැ කියලා මේ ගීතිකාව තුළ ඉතා පැහැදිලිව රචනා කොට තිබෙනවා. අපි කෙතරම් මේ පොළවේ දේවල් කෙරෙහි ඇලුම් වෙලා සිටියත්, අපි කොයි තරම් මේ පොළවේ මනුෂ්‍යයන්ගේ ගෞරවය සහ පොළවේ තිබෙන වටිනාකම් බලාපොරොත්තුවෙන් සිටියත් අවසානයේදී ඒ සියල්ල අතහැරලා අපිට යන්නට සිදුවෙනවා. ඒ
වෙලාවේදී අපි නිවැරදි මාර්ගයේ නොසිටියොත් අපි දෙවියන් වහන්සේත් එක්ක සිත් එකඟ කමින් උන්වහන්සේ කියන මාර්ගයේ නොසිටියොත් අපි ෂේවලට නියම වෙච්ච බැටළු රැලක් වගේ ඒ නිරා ගින්නට යන්නට සිදුවෙන බව මේ තුල නැවත නැවතත් මතක් කර දෙනවා. එබැවින් මේ පොළවේ නික්මෙද්දී මේ පොළවේ අත්කරගත් ධනයවත් බලයවත් වතු පිටිවත් සම්පත්වත් ඥානයවත් ප්‍රඥාවවත් ප්‍රයෝජනයක් නැහැ. ඒ සියල්ල මෙහි දමා යන්නට සිදු වෙනවා. ඒ මත විශ්වාසය තබාගෙන සිටියොත් අවසානයේ අපිට කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ධනවත් මිනිසෙක් මිය යද්දිත් ප්‍රඥාවන්ත මිනිසෙක් මිය යද්දිත් තිරිසෙනෙකුගේ මිය යාමට වඩා වැඩි දෙයක් එහි සිදු නොවන බව මෙහි පැහැදිලි කර දෙනවා. එබැවින් පොළවේ තිබෙන වස්තු හෝ පොළවේ තිබෙන ගෞරවය පොළවේ තිබෙන වටිනාකම් ගැන අවධානය යොමුකොට ඒ දෙස බලාගෙන ජීවත් වීම පසක තබා දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා සූදානම් වීමත් උන්වහන්සේ සමග එකතු වී උන්වහන්සේගේ ශුද්ධ මාර්ගය තුළට පැමිණීමේත් දැඩි අවශ්‍යතාවය මේ ගීතිකාව තුළ ඉතා පැහැදිලිව මතක් කර දී තිබෙනවා. මීළඟ අවස්ථාවේ අපි 50 වෙනි ගීතිකාව වෙතට අවධානය යොමු කරමු. මේ වෙලාවේ අපි ඔබගෙන් සමුගන්නවා. ඔබට පුළුවන් අපේ චැනල් එක subscribe කරන්න, ඒ වගේම අපේ Facebook page එක like කරන්න පුළුවන්. ඔබට මේ ගීතාවලිය පිළිබඳව දැනගන්නට තිබෙන ඕනම දෙයක් අපේ දුරකථන අංක වෙතට WhatsApp මාර්ගවලින් එවීමේ හැකියාව අපි ලබා දී තිබෙනවා. ඔබ හැම කෙනෙක්ටම සුබ දවසක්.